හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, කොහමද යාළුවනේ? අද මම කතා කරන්න යන්නේ ඩ්‍රාමා රොමෑන්ස් ලස්සනම මූවී එකක් වෙන මෙලින චිත්‍රපටිය ගැනයි. ඔයාලා මේ වගේ මූවීස්, ටීවි සීරියස් දාපු ගමන් බලන්න කැමති නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මේ මූවී එකේ අවුරුදු 13ක් වයස ළමයා ගමේ ඉන්න සරාගිම කාන්තාවක් වෙන මෙලේන ගැන ලොකු ආශාවකින් ඉන්නේ. මේ කොල්ලා හැමදාම මෙලේන දිහා හොරෙන් බලන් හිටියා. ඉතින් මේ පොඩි කොල්ලා විතරක් නෙමෙයි මුළු ගමේම හිටපු පිරිමි ඇය ගැන කැමැත්තෙන් හිටියේ. කොහොම වුණත් ඇය සමාජයෙන් අපහාස වින්දා. ඒ වගේම දූෂණය වුණා. ඉතින් මේ මෙලේනාගේ කතාවයි. රෙනාටෝ කියන මේ අවුරුදු 13ක් වයස මේ කොල්ලට අලුත් බයිසිකලයක් තෑගි ලැබෙනවා. රෙනාටෝ බයිසිකලය පෙන්වන්න එයාගේ යාළුවන් හොයාගෙන ගියා. කොල්ලෝ ටික අලුත් බයිසිකලය ගැන අහනවා වෙනුවට රෙනාටෝ අපිත් එක්ක මෙතන ඉඳගෙන බලන් ඉන්න කියලා කිව්වා. ඒ කොල්ලෝ ටික මෙලේනා ඇවිදන් යන දිහා ආසාවෙන් බලන් හිටියා. මෙලේනා කියන්නේ පාසලේ ලතින් උගන්වන ප්‍රොෆෙසර් බොන්සිනෝරිගේ දුව. ඇය වුණ පසුකලාම වෙනත් කෙටි පාරවල් වලින් නැවතත් ඇය යන මාර්ගයට ඇවිත් බලාගෙන හිටියා. මේ කොල්ලෝ ටික ඇය ඇවිදන් යන හැටි බලන්න ආස කළා. එතනදි රෙනාටෝ මෙලේන ගැන හීනෙ මැව්වා. ළමයි ටික දැන් පන්ති කාමරේ ලතින් ඉගෙන ගන්නවා. ඒත් රෙනාටෝගේ හිත තියෙන්නේ නම් මෙලේන ළඟ. ඔහු ඇයගේ ලස්සන ශරීරය ගැන කල්පනා කරනවා. ඔහු මීළඟ දවසේ පාසල් යන්න නැතුව මෙලේනගේ ගේ ළඟට ගියා. ඒ වෙලාවේ ගෙදර ඉදිරිපස දොර ඇරලා තිබුණා. ගේ ඉස්සරහා ඉඳන් මෙලේන ඔහුට කතා කරන විදිය ගැන ඔහු හීනෙ මැව්වා. එකපාරටම දොර වැහුණ නිසා රෙනාටෝ ඉක්මනින් එතනින් ගියා. රෙනාටෝ ඉස්කෝලේ කට් කරලා කියලා එයාගේ තාත්තා දැනගෙන හොඳටම බනිනවා. එදා රෑ රෙනාටෝ හොරෙන්ම ගෙදරින් යනවා මෙලේනාව බලන්න. ඔහු ගහකට නැගලා බිත්තියේ තියෙන හිලකින් ගේ ඇතුළ බලනවා. සෝෆා එකක් මත දිගා වෙලා ඉන්න මෙලේනාව රෙනාටෝ දැක්කා. ඇය සින්දුවක් අහන ගමන් ඇයගේ සැමියාගේ ෆොටෝ එකක් දිහා බලාගෙන ලස්සනට ඇවිදන් යන දිහා බලාගෙන හිටියා. ඔහුගේ සැමියාගේ නම නීනෝ සොකෝඩියා. පසුවදා ඔහු කොණ්ඩේ කපන්න ගියා. රෙනාටෝට ඇහුණා මිනිස්සු කතා කරනවා මෙලේනා එයාගේ මනුස්සයන් නැතුව කොහොමද මේ ගමට ආවේ කියලා. මෙලේනාගේ සැමියා තාමත් යුද්ධෙට හිර වෙලා ඉන්නේ කියලා ඔවුන් කිව්වා. කොණ්ඩේ කපාගත්තට පස්සේ ඔහු නැවතත් මෙලේනගේ ගෙදර ගිහින් දවස පුරාම ඇය දිහා දුර දක්නෙන් බලාගෙන හිටියා. එදා රෑත් රෙනාටෝ මෙලේනගේ ගෙදර ආවා. බිත්තියේ තියෙන හිලකින් බලන් ඉන්නකොට ඔහුට පෙනුණා මෙලේන ඇයගේ සැමියාගේ ෆොටෝ එකක් තුරුල කරගෙන තාලෙට නටන හැටි. පසුවදා රෙනාටෝ මියුසික් ස්ටෝ එකට ගිහින් මෙලේන හැම වෙලාවෙම අහන ගීතයක තැටියක් ගන්නවා. ගෙදර ආපු ගමන් ඒ ගීතය ප්ලේ කරන මොහු මෙලේනව හිතේ මවාගෙන ලස්සන ගෑනු ඉන්න සඟරාවක් බලනවා. පසුවදා රෙනාටෝ ඔවුන්ගේ යාළුවන්ට එකතු වෙනවා මෙලේනව බලන්න. මෙලේනගේ පස්සෙන් යනවා කියලා ඇය දකින්න ඉස්සෙල්ලා ඔහු එතනින් පැනලා යනවා. රෙනාටෝට තේරුණා මුළු ගමේම ඉන්න මිනිස්සු ඇය දිහා බලන් ඉන්නවා කියලා. එකපාරටම ඩොක්ටර් කුසිමානෝ ඇයගේ අත කිස් කරලා ඇයට ආචාර කරනවා. මෙලේන එතනින් ගිහින් ලුතිනෙන් කාඩේව බලන්න යනවා. මෙලේන ඒ තැනට ආවම කාටවත් පේන්නේ නැති වෙන්න දොරේ යතුර ඇයට ගන්න ලුතිනන් බිමට දානවා. පසුවදා රෙනාටෝ එයාගේ බයිසිකලේ අලුත් වැඩියා කරගන්න ගියා. ඔහුට පෙනුණා මෙලේන යනවා. ඔහු හිතින් හිතුවා ඇයි කොච්චර ලස්සනද කියලා. ගමේ ඉන්න ගෑනු පිරිමි හැමෝම ඇයි දිහා බලන් හිටියා. මෙලේන ඊට පස්සේ ඇයගේ ගෙදර ගියා. රෙනාටෝත් ඇයගේ පස්සෙන් ආවා. ඔහු ළඟ තිබුණු ගේට්ටුවක නැගලා බැලුවා. රෙනාටෝට පෙනුණා ඇය තමන්ගේ තාත්තා සමග ඉන්නවා. පසුවදා උදෑසන ව්‍යායාම වේලාවේදී රෙනාටෝ දැනගත්තා මෙලේනාගේ හස්බන්ඩ් යුද්ධෙදි මැරුණා කියලා. පස්සේ රෙනාටෝ නීනෝගේ ගුණානුස්මරණය කරන උත්සවයකට සහභාගී වුණා. ඊට පස්සේ ඔහු ප්‍රොෆෙසර් බොන්සිනෝරිගේ ගෙදර ගියා. ඔහුට පෙනුණා ඇඳක් උඩ මෙලේන අඬනවා. ඔහු ඇය ළඟට ගියා. මෙලේනව සනසන්න හදනකොටම ඇය රෙනාටෝ බදාගෙන අඬන්න ගත්තා. පසුවදා අවමංගල උත්සවයෙන් පස්සේ ගමේ මිනිස්සු ඇයට නරක ගෑණි කියලා අපහාස කරනවා රෙනාටෝට ඇහුණා. රෙනාටෝ ඔවුන්ගේ බීමවලට කෙල ගහලා බොන්න දුන්නා. බෑග් වලටත් මුත්‍රා කරා. ඊට පස්සේ ඔහු දැක්කා කඩේකින් එළියට එන මෙලීනව. ඇය එළියට ගිය ගාමම ඒ කඩේ අයිතිකාරයා ඇයගේ යාළුවොත් එක්ක ඇයට අපහාස කළා. මේ දේ දැකපු රෙනාටෝ කඩේට ගලකින් දමලා ගහලා එතනින් පැනලා ගියා. ඊට පස්සේ මොහු මෙලේනගේ ගේ ඇතුළ දිහා ආයෙත් බලාගෙන හිටියා. ඇය ගේ ඇතුළට ගිය ගමන්ම මොහු ඇලේ තිබුණු මෙලේනගේ යට ඇඳුමක් අරගෙන එතනින් පැනලා ගියා. එදා රෑ රෙනාටෝගේ තාත්තා එයාගේ කාමරයට ආවා. ඔහුට පෙනුණා රෙනාටෝ ගැහණු යට ඇඳුමකින් මූණ වහගෙන නිදාගෙන ඉන්නවා. මේක දැකපු තාත්තා වගේම ගෙදර අයත් තමන්ගේ පවුලට ලැජ්ජ කරනවද කියලා රෙනාටෝට බැන බැන ගැහුවා. පසුව රෙනාටෝව කාමරේ ඇතුළට දාලා ලොක් කරා. අම්මා ඒ අඬවෑ එකත් පිච්චුවා. මේ සිදුවීමට දින 3කට පස්සේ මවට තේරුණා ඔහු කෑම කන්නේ නෑ කියලා. එදාම ඔහුව බලන්න දොස්තර කෙනෙකුත් ආවා. දොස්තර කිව්වා ඔහුට පිරිසිදු වාතය ලැබෙන්න එළියට යවන්න කියලා. එළියට ගිය ගමන්ම ඔහු ගියේ මෙලේනගේ ගෙදර. රෙනාටෝට තේරුණා හැම පිරිමියෙක්ම වගේ එතනින් යනකොට මෙලේනගේ ගේ දිහා බලාගෙන යනවා කියලා. පන්ති වේලාවේදී රහසියම් ලියවිල්ලක් ප්‍රොෆෙසර් බොන්සිනෝරිට දෙනවා. ඒකෙ තිබ්බේ ඔයාගේ දුව ගමේ හැම පිරිමියෙක් එක්කම නිදා ගන්නවා කියලා. ඒකට හොඳටම දුකටපත් වෙන ප්‍රොෆෙසර් පන්ති කාමරෙන් යනවා.
පන්ති ළමයින්ට තේලියුම බලන්න හම්බ වෙලා එතන හිටපු කොල්ලෙක් මෙලේනට අපහාස කරනවා. ඒකට තරහ යන රෙනාටෝ ඒ කොල්ලට ගහනවා. එක දවසක් රෑ රෙනාටෝ ආයෙත් මෙලේනගේ ගෙදර එනවා. ඔහුට පේනවා ලුතිනන් මෙලේනා එක්ක ඉන්නවා. ලුතිනන් මෙලේනාව එතන කිස් කරන එකට තරහ යන රෙනාටෝ අතින් ලුතිනන්ට වෙඩි තියනවා. කොමාරි ලුතිනන් එතන වැඩේ අවසන් කරලා එළියට එනවා. ලුතිනන්ට ඩොක්ටර් කුසිමානෝව එතනදි මුණ ගැහෙනවා. ඩොක්ටර් කියනවා මම මෙලේනාව බඳින්න ඉන්නේ කියලා. උඹ මේ පැත්තේ ආයේ එන්න එපා කියලා කුසිමාන ලුතිනන්ගේ කම්මුලට ගහනවා. ඊට පස්සේ මේ දෙන්නා මෙලේනගේ ගේ ඉස්සරහ ඉඳන් ගහ ගන්නවා. එතකොටම කුසිමානෝගේ බිරිඳ පොලිසියත් එක්ක එතනට ඇවිත් ගහ ගන්න දෙන්නව අල්ල ගන්නවා. මේ සිද්ධිය ගහ උඩ ඉඳන් රෙනාටෝ බලාගෙන සතුටු වෙනවා. පසුවදා උදේ හැමෝම කතා කරන්නේ රෑ වුණ සිද්ධිය ගැන. මිනිස්සු කතා කරනවා ඔවුන් ගහගත්තේ කාගේ වැරද්දක් නිසාද කියලා. ගොඩක් අය එතනදි කිව්වේ මෙලේනා මිනිස්සු දෙන්නෙක්ම තියන් ඉන්නවා කියලා. තමන්ගේ දුව නිසා ලැජ්ජාවට පත්වෙන ප්‍රොෆෙසර් පාසලෙන් අස්වෙනවා. මිනිස්සු කියනවා මෙලේනා කියන්නේ නරක ගෑණියෙක් කියලා. ඇය බැඳපු මිනිස්සු තියන් ඉන්නවට ඇයට නඩු දාන්න ඕනි කියලා කියනවා. මෙලේනා ගෙදර යනවා. ඇය දොර අරින්න හැදුවත් තාත්තා ලොක් එක මාරු කරලා. රෙනෝට තේරුණා මෙලේනාගේ තාත්තා එයාව දැන් ගෙදරින් එලවලා තින්නේ කියලා. කොමාරි මෙලේනා ඇයගේ අයිතිය ගන්න නීති හමුවට යන්න තීරණය කරනවා. එහිදී ඇය සෙන්ටෝබි කියන නීතිඥෙක් මුණගැහෙනවා. උසාවි දවසේ ඒ නඩුව බලන්න මිනිස්සු ගොඩක් ඇවිත්. දැන් නඩුකාරතුමා මෙලේනගෙන් ප්‍රශ්න කරනවා. ඔය ඇයි බැඳපු මිනිස්සු දෙන්නෙක් සමග ඉන්නේ? ඒක නීති විරෝධී. නෑ ස්වාමීනි, ඒක වැරදි. එතකොට විනිසුරුතුමා අහනවා ඩොක්ටර් කුසිමානෝ එක්ක ඔයාට තියෙන සම්බන්ධතාවය මොකද්ද කියලා. එතකොට ඇය කියනවා ඩොක්ටර් කුසිමානෝ අපේ ගෙදර එන්නේ තාත්තට බෙහෙත් දෙන්න විතරයි කියලා. මම ඩොක්ටර් කුසිමානෝ බඳින්න ඉන්න එක බොරුවක් ස්වාමීනි කියලා එතනදි කියනවා. එනම් ලුතිනන් කාට එක්ක ඔයාට තියෙන සම්බන්ධය මොකද්ද කියලා අහනවා. මෙලේනා කියනවා ඒක යහළුකමක් විතරයි කියලා. විනිසුරුතුමා ලුතිනන්ගෙන් මේ ගැන ප්‍රකාශයක් ලබා ගන්න නියෝග කරනවා. අවාසනාවකට ලුතිනන් සඳහන් කරලා තියෙනවා තමන් මෙලේනා එක්ක අනියම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා. මේ වෙලාවේ නීතිඥ සෙන්ටෝබි ඇය වෙනුවෙන් කතා කරනවා. මෙලේනාගේ තියෙන ලස්සන නිසා ඇයව ලබා ගන්න ලුතිනන් බොරු කියනවා කියලා එතනදි කියනවා. කොමහරි මෙලේනට ඕනුනේ තමන්ගේ සැමියා මැරුණට පස්සේ අලුත් ජීවිතයක්. නඩු විභාගයෙන් පස්සේ මෙලේනා නීතිඥයත් එක්ක ඇයගේ ගෙදර යනවා රෙනාටෝ දකිනවා. මෙලේනා සෙන්ටෝබි එක ගේ ඇතුලේ ඩාන්ස් කරනවා. අවසානයේ සෙන්ටෝබි මෙලේනව කාමරයට බලෙන්ම එක්කන් යනවා. සෙන්ටෝබි මෙලේනට කියනවා මට ඔයාගේ නඩුවේ ගාස්තු එපා, මාත් එක්ක රෑ ගත කරන්න කියලා. මේ දෙන්න කරන දේවල් බලන් ඉන්න රෙනාටෝ ගහේ අත්තකුත් කඩාගෙන බිමට වැටෙනවා. ඊළඟ දවසේ පන්තියේදී රෙනාටෝ මෙලේනයාගේ ක්ලාස් ටීචර් වුණා නම් කියලා හීන දකිනවා. පාසල් වෙලාවෙන් පස්සේ රෙනාටෝ පවුලේ අයත් එක්ක ඇඳුම් මහන තැනකට යනවා. එතනදී ඔහුට හරියන දිග කලිසමක් හම්බ වෙනවා. ටේලර් ෂොප් එකෙන් යන රෙනාටෝ සෙන්ටෝබිගේ අම්මගේ ගේ දිහා හොරෙන් බලන් ඉන්නවා. ඔහු අම්මට මල් කලඹක් අරගෙන එනවා. සෙන්ටෝබිගේ අම්මා මල් කලඹෙන් පහර දෙදී සෙන්ටෝබිව ගෙදරින් එලවනවා. ඇයට දැනගන්න ලැබිලා සෙන්ටෝබි මෙලේනා එක්ක අනියම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා. පසුදා ඔහු දකිනවා මෙලේනා සෙන්ටෝබි එක්ක පාළු තැනක කතා කර කර ඉන්නවා. ඒ දෙන්නා එදා සම්බන්ධේ නවත්තලා. ඊට පස්සේ රෙනාටෝත් අනිත් මිනිස්සු වගේම මෙලේනාගේ පස්සෙන් යනවා. එකපාරටම ඇය පාරේ නැවතිලා රෙනාටෝ දිහා බලාගෙන එයා ළඟට ඇවිදන් එනවා ඔහු දකිනවා. රෙනාටෝ හිතුවේ ඇය ඔහු ගාවට එනවා කියලා. ඒත් ඇය රෙනාටෝව පහු කරගෙන ඇන්ටෝනියෝ කියන පුද්ගලයා ළඟට යනවා. ඔහු එතනදී ඇයට කෑම වගයක් දෙනවා. ඒත් එක්කම ගුවනින් බෝම්බ දානවා. ඒ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රොෆෙසර් බොන්සනෝරි තුවාල ලබලා මැරෙනවා. මෙලේනා එයාගේ තාත්තාගේ පන්තියේ ළමයි එක්ක අවමංගල්‍ය උත්සවයට සහභාගි වෙනවා. අවමංගල්‍ය උත්සවයෙන් පස්සේ මෙලේනාගේ කොණ්ඩේ කපලා ඇය පාට කරනවා. මේ දේවල් කොල්ලා බලාගෙන ඉන්නවා. එකපාරටම කාර් එකක් එතනට ඇවිත් මෙලේනගේ ගේ ඉස්සරහ නවත්තනවා. රෙනාටෝ ඉක්මනට හැංගෙනවා. මෙතනදී ඇන්ටෝනියෝ මෙලේනව බලන්න ඇවිත්. ඇය ඔහුව ගේ ඇතුළට එක්කන් යනවා. ඇන්ටෝනියෝ එයාට තියෙන කාමාසාව මෙලේනගෙන් නිවා ගන්නවා. මේක දුකෙන් බලන් ඉඳලා කොල්ලා තරහෙන් එතනින් යනවා. ඊළඟ දවසේ කොල්ලා පාරේ ඇවිදගෙන යනකොට මෙලේන එනවා පේනවා. ඇයගේ කොණ්ඩේ රතු පාට කරලා. ඇය අද ගොඩක්ම ලස්සනයි. පාරේ ඉන්න පිරිමි පිස්සුවෙන් වගේ ඇය දිහා බලාගෙන ඉන්නවා. ඇය එතන තිබුණු පොටුවක ඉඳගෙන සිගරට් එකක් කටේ තියාගන්නවා. එතකොට වටේ හිටපු පිරිමි හැමෝම එයාගේ සිගරට් එක පත්තු කරන්න ඉදිරිපත් වෙනවා. පසුවදා ඇය බ්ලොන්ඩ් කලයකට ඇයගේ හෙයා කලයක වෙනස් කරලා තවත් පුද්ගලයෙක් එක්ක යනවා. කොල්ලට හිතේ මැවුණා මෙලේනා ඒ පුද්ගලයා එක්ක හොටෙල් එක ඇතුලේ කරන දේ. එතකොටම කොල්ලට ස්ට්‍රෙස් වැඩි වෙලා කලන්ත වුණා. රෙනාටෝගේ දෙමව්පියන් එයාව පල්ලියට අරගෙන යනවා. ඔවුන් හිතන්නේ නපුරු ආත්මයක් ඔහුගේ ඇඟට වැහිලා කියලා. මේ අතර එළියේ ඉන්න තාත්තා කෑ ගහනවා මුට තියෙන එකම බෙහෙත තමයි ගෑණියෙක් එක්ක නිදාගන්න එක කියලා. ඊට පස්සේ කොල්ලව තාත්තා ගණිකා මඩමකට එක්කන් යනවා. අවසානයේ රෙනාටෝ එතන හිටපු කෙල්ලෙක්ව තෝරගන්නවා.
රෙනාටෝ සතුටු වෙන අතර ගමේ ඉන්න ගෑනු ටික එයාලගේ සැමියන් එක්ක මෙලේනා නිදා ගන්නවා කියලා දැනගෙන මෙලේනාව ගෙදරින් එළියට ඇදගෙන යනවා. ගෑනු ටික පාරේ තියාගෙන ඇයට හොඳටම ගහලා ඇඳුමත් තිරලා දාලා කොණ්ඩෙත් කපලා දානවා. මෙලේනා ලේ පෙරාගෙන ලැජ්ජාවෙන් ඇඟත් වහගෙන එතනින් යනවා. මෙලේනා දැන් ගමෙන් යන්න හදන්නේ. ගමේම නිින්දාවට වගේම ලැජ්ජාවට පත්තුණු මෙලේනා ගමෙන් යන දිහා රෙනාටෝ දුකෙන් බලන් ඉන්නවා. ඒකම ගමට වාහනයකින් ඇවිත් බහින මිනිස්සෙක්ව පෙන්නනවා. පාරේ ඇවිදන් යන මේ මිනිස්සයව මිනිස්සු අඳුර ගන්නවා. ඔහු තමයි මෙලේනාගේ මියගිය හස්බන්ඩ් වන නීනෝ ස්කෝඩියා. ඔහු කලින් ඇයත් සමග හිටපු නිවසට එනවා. යාචකයෝ ගේ ඇතුලේ ඉන්නවා දැකලා ඔහු පුදුම වෙනවා. රෙනාටෝ හොරෙන්ම ඔහුගේ පස්සෙන් යනවා. නීනෝ කෙලින්ම යන්නේ පොලිසියට. නීනෝගේ කතාවහන හැමෝටම තේරෙනවා නීනෝ යුද්ධෙන් බේරුණා කියලා. ඒත් නීනෝ මැරිලා කියලා කවුරු හරි බොරුවක් ගම පුරාම පතුරවලා. නීනෝ මෙලේනා ගමේ කරපු හැම දෙයක්ම දැනගන්නවා. ඔහු පොලිස් ඔෆිසර්ස්ලාගෙන් ඉල්ලනවා මෙලේනාව හොයන්න උදව් කරන්න කියලා. අවසානයේ නීනෝ එයාගේ ගෙදර යනවා. යාචකයොත් එක්කම නිදා ගන්න හදනකොටම එකපාරට ඇඳ උඩට ලියුමක් වැටෙනවා. නීනෝ ඒ ළමයාගේ පස්සෙන් එලවගෙන යන්න හැදුවත් ඒ කොල්ලා කොහොම හරි පැනගන්නවා. ලියුමේ තියෙනවා මෙලේනා ඔයා ගැන හැම වෙලේම මතක් කර කර දුකින් හිටියා. ඔහු ඔයාට ආදරේ කළා කියලා. පසුවදා රෙනාටෝ දකිනවා නීනෝ දුම්ප්‍රියෙන් යන්න හදනවා. ටික කාලයකට පස්සේ මේ හැම දෙයක්ම අමතක වෙලා මිනිස්සු සාමාන්‍ය විදියට ජීවත් වෙනවා. රෙනාටෝටත් කෙල්ලෙක් හම්බ වෙනවා. නීනෝ මේ අතර ගමට එනවා. ඔහු දිහා පුදුමෙන් එතන හිටපු හැමෝම බලනවා. ඔහු මෙලේනා එක්ක ආයෙත් එකතු වෙලා ගමට ඇවිත් ගමේ මිනිස්සු මේ බයෙන් සැකෙන් ඇවිදගෙන යන යුවළ දිහා බලාගෙන හිටියා. නමුත් ඔවුන් දෙන්නා වටේ ඉන්න මිනිස්සු ගැන හිතන්නේ නැතුව ගෙදරට ඇවිදගෙන ගියා. පසුවදා මෙලේනා බඩු ගන්න මාකට් එකට එනවා. හැමෝම වගේ මෙලේනා දිහා බලන් ඉන්නවා. බඩු අරගෙන යන මෙලේනාව රෙනාටෝ දකිනවා. එකපාරටම ඇයගේ එළවලු මල්ල වැටෙනවා. ඔහු ඇයගේ වැටුණු දේවල් ඇහිඳින ගමන් මෙලේනාගේ අතත් හොරෙන් අල්ලනවා. අවසානයේ මෙලේනා ඔහුට ස්තුති කරලා එතනින් යනවා. කතාවත් ඒ එක්කම අවසන් වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා මේ මූවි එක ගැන මොකද හිතන්නේ කියලාත් පහල කමෙන්ට් එකක් දාන්න. මේ වගේ මූවිස් දාපු ගමන් බලන්න කැමති නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අලුත් වීඩියෝකින් අපි ළඟදීම මුණ ගැහෙමු. ඔබට සුබ දවසක්.